කවුරුත් නොහිතපු දෙයක් සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී නයිට් වොච්මන් කෙනෙක් ලකුණු 200ක් ලබා ගත්තා. ක්‍රිකට් වටරවුම අපේ ක්‍රිකට් අපේ විදියට මේ දවස්වල පාසල් තරඟාවලියේ 19 15 පාසල් තරඟාවලියේ උණුසුම් කාලයේ පැවැත්වෙන්නේ මොකද tournament matches යනවා කවුද ඉදිරියට යන්නේ කියලා මාර ක්‍රූෂල් matches ටිකක් මේ දවස්වල සෙල්ලම් කරනවා ඒත් එක්කම ඉදිරියේදී ආරම්භ වෙනවා මේ අපි කියන March Madness එක March Madness එක ඔයගොල්ලෝ දන්නවා ද පපරේ තුලින් ඔයගොල්ලන්ට තරඟ බොහොමයක්ම සජීවව බලන්න පුළුවන් March Madness ඉතින් අපිත් March Madness එකට ලං වෙද්දී මාර්තු මාසේ March Madness එක හැබැයි ඊට කලින් අපි දන්නවා පෙබරවාරි මාසයේ අන්තිමටම පැවැත්වෙනවා Thurston විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර මහා තරඟෙන් තමයි මේ මහා තරඟ උණුසුම පටන් ගන්න. ඉතින් අපි මහා තරඟ වලට යන්න කලින් මේ ගෙවිගිය සතියේ පාසල් තරඟ ගැන කතා කරුත් ලක්සිසි අපි ද පපරේ තුලින් පෙන්නපු තරඟයක් තමයි ටූර්නමන්ට් මැච් එකක් සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඩීඑස් සේනානායක විද්‍යාලය අතර කවුරුත් නොහිතපු දෙයක් සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී නයිට් වොච්මන් කෙනෙක් ලකුණු 200ක් ලබා ගත්තා දැහැම් නිර්මාල් ඉතාමත් අනගී ලකුණු 200ක් ලබා ගත්තේ ඔහු. ඉතින් ඔබ කොහොමද දකින්නේ මේ ලකුණු 200 විශේෂයෙන්ම නයිට් වොච්මන් කෙනෙක්? මට නයිට් වොච්මන් කෙනෙක් ලකුණු 200ක් ගහනවා කියලා මතක් වෙන්නේම ජේසන් ගිලස්පිගේ ලකුණු 200 දැන් අවුරුදු 20කට විතර කලින් ඕස්ට්‍රේලියාවයි බංග්ලාදේශ තරඟය අතර. ඉතින් ඒ වගේ දෙයක්මද ඔබත් දකින්නේ මේ ඩබල් සෙන්චරි? ඔව් අනිවාර්යයෙන්ම තමයි කිව්වාගේ එතන කියන්නේ තරගේ දාමන් හිටියා. ඉතින් එතෙන්දී ඇත්තටම මතක් වුණේ ජේසන් ගිලස්පිගේ ලකුණු 200ම තමයි. ඉතින් මේ දැහැම් නිර්මාල් කියන්නේ වේග පන්දු යවන්න එක්ක ඩීඑස් නායක විද්‍යාලය වෙනුවෙන් ඉතින් මේ ඌව අවසාන කියන්නේ අංක 11 පිටිකරුවා ඉදිරියේ තමයි පන්දු වල පහ දීලා තියෙන්නේ මේ තරඟාවලිය තරඟ කොටකදී. හැබැයි මේ එක තරඟේ දෝන අවස්ථාව ලැබිලා ඌව හොඳින් ලකුණු අතනේ 30ක් 40ක් ලබා ගන්න දිනවා. ඉතින් මෙන්න මේ හින්දා තමයි ඌව මේ අව නයිට් වොච්මන් කෙනෙක් විදියට කියන්නේ සඳහා ආරක්ෂකෙක් විදියටත් මේ විදියට පිටිකරන ලැයිස්තු උඩින් යවන්න තීරණය කළ තියෙන ඩීඑස් නායක විද්‍යාලය. ඉතින් ඒ තීරණය ඉතාම හොඳින් වැඩ කළා තියෙනවා ඩීඑස් නායක විද්‍යාලයට. මොකද දැහැම් නිර්මාල් අපි දැක්කා කියන්නේ මේ දඟ පන්දු යවන්නන් වේග පන්දු යවන්නන් මේ හැම කෙනෙක්ටම ඉතාමත්ම හොඳින් පන්දු වල පහළ දුන නවින් මේ තරගයේ දැහැම් නිර්මාල්. ඉතින් ඔහු විශේෂ මේ හයේ පහරවල් රාශියක් එල්ල කරා මේ තරගයේදී හයේ පහරවල් 12ක් සහ හතරේ පහරවල් 16ක් අන්තර්ගත වුණා ඔහුගේ මේ ලකුණු 204දී. ඉතින් දැහැම් නිර්මාල් ගිනීම මම හිතන්නේ ඉතාම අනගින් ඉනිමක්. ඒ වගේම මේ සාන් ජෝසප් විද්‍යාලයේව සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදීම නන්ද ලකුණු 200ක් ලබා ගන්න තියෙන මම සෑහෙන කාලෙකින් වෙන්න ඕනේ. මම ඇත්තම දැන් ඒ සාන් ජෝසප් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පමණක් නෙමෙයි සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 200ක් ලබාගෙන තියෙන්නේ මීට අවුරුදු අපේ භාෂාවෙන් කියව බර ගහනකට කලින් සාන්ත පීතර විද්‍යාලයේ මහා තරඟයේදී ක්ලයි වින්මන් ලකුණු 200ක් ලබාගෙන තිනවා. ඒ අරන්න ෆස්ට් 11 තරඟයකදී කවුරුත් ලකුණු 200ක් ලබාගෙන නැහැ. ඉතින් ඒකම මම එකයි කිව්වේ මේක විශේෂ දෙයක්. විශේෂයෙන්ම අපි දන්න සාන්ත ජෝසප් විද්‍යාලය කියන්නේ ලංකාවේ පාසල් ක්‍රිකට් වල ඉන්න දෙවැන්තයෙක්. ඉතින් දෙවැන්තයේගේ ඒ ක්‍රීඩාංගණයේදී ලකුණු 200ක් ලබා ගන්නවා කියන්නේ තෙදින තරඟයක ලේසි දෙයක් නෙමෙයි. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් කිව්වාගේ සෑහෙන කාලෙකින් වෙච්ච දෙයක්. ඉතින් ඒක තමයි දැහැම් නිර්මාල්ගේ ඉනිමේ තියෙන විශේෂත්වය. ඉතින් දැහැම් නිර්මාල්ගේ ඉනිම නැවතරක් බාන්න ඕන නම් ද පපරේ අපේ YouTube channel එකට ගිහිල්ලා ඕන නරඹන්න හැකියාව තියෙනවා දැහැම් නිර්මාල්ගේ ඉනිම. ඉතින් අනිවාර්යෙන්ම නරඹන්න ඕන ඉනිමක්. මොකද ඉතාලම හොඳින් පිටිකන්නේ එදුනා නයිට් වොච්මන් කෙනෙක් කියලා. අත්තරම හිතෙන්නේ නැහැ තමයි මොන වෙලාවෙදත් ਉਹ පන්දු වල පහර දෙද්දී තරම් හොඳින් ਉਹ පන්දු වල පහර දුන්නා. කිසිම පැකිලීමක් තිබ්බේ නැහැ. ඕනෙම පන්දු යවන්නේ පෙරේව හොඳින් පන්දු වල පහර දුන්නා. ඉතින් කිව්වාගේ සාන් ජෝසප් කියන්නේ ශ්‍රී ලංකාවට ක්‍රීඩකෙන් රසක් බිහි කළා. මේ පහුගිය අවුරුද්දේ දෙකේදීත් ගොඩක්ම ක්‍රීඩකෙන් අවශ්‍ය ඕන ඩැනියල් දුනිත් තෙල්ලාලගේ. ඉතින් මේ ඔවුන් එක්ක එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකින් ඉන්නේ තමයි ඔහු මේ ලකුණු 200 ලබා ගත්තේ. ඉතින් ඒ හින්දා දැහැම් නිර්මාල් ගිනීම ගොඩක්ම හොඳින් ක්‍රීඩා කරා. ඉතින් මම දන්නේ ඒ තරගයෙන් පස්සේ තමයි තවත් තරඟ කිහිපයක් පැවැත්ුණා පසුගිය සතියේදී. ඉතින් විශේෂයෙන්ම ඒ පසුගිය සතියේ තිබ්බ තරඟ වලින් වැඩියෙන්ම අපි අවධානයට ලක් කරන්න ඕන තරඟය තමයි මම හිතන්නේ ඉසිපතන විද්‍යාලය ගිහිල්ලා ගාල්ලට ගිහිල්ලා මහින්ද විද්‍යාලය පරාජය කරලා තිබ්බා. ඒ වගේම අපි දැක්කා ප්‍රින්ස් ඔෆ් වේල්ස් උත් අවුට්රයිට් එක දීලා තිබ්බා. ඉතින් මේ අවුට්රයිට්ස් එක්ක ලක්සිසි දැන් අපි තවම අපි දන්නේ නැහැ මේ දෙන් කවුද ජයග්‍රහණය කරන්නේ. මොකද නොකවුට්ස් වලට යන්න තියෙන නමුත් බ්‍රීෆ්ලි කියමු අපි මේ කවුද මේ කණ්ඩායම් විශේෂයෙන්ම මේ ගෙවිගේ සතියේ හොඳින් ක්‍රීඩා කරපු මොන තරඟද ඔබ දැක්කේ? නමුත් මේ ඉසිපතන විද්‍යාලයේ ජයග්‍රහණයත් එක්කම කියන්න ඕනේ මේ තර්ස්ටන් විද්‍යාලයත් ඉන්මගින් ජයග්‍රහණය කරන පසුගිය සතියේ සහිලා විද්‍යාලයේ එනේ. ඉතින් ඉතාලි අවුට්රයිට් දිනලා එන ටීම් දෙකක් තමයි මුලින්ම අපේ මාර්ච් මැඩ්නස් එකේ පළමු තරඟය වෙන්නේ.
ඉන්ෆෝම් ටීම්ස් දෙකක් තමයි සෙල්ලම් කරන්නේ. ඔව් ඉතින් මේ 25 වෙනිදාට තර්සන් විද්‍යාලය ළමයි කිව්වා වගේ දෙකම ජයග්‍රහණය කරන්නේ ඉතාලම හොඳ තරඟයකට අවස්ථාව තියෙනවා 24 සහ 25 SSC ක්‍රීඩාංගණයේ. ඉතින් අපි මේ බ්‍රීෆ්ලි ළමයි කිව්වා වගේ කතා කරොත් පසුගිය සතිය ගැන ඉතින් ආසන්න සෙබස්සන් විද්‍යාලය සමත් වෙනවා විශ්ව විද්‍යාලයේ ප්‍රථම ඉන්මේ ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් වගේම ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලය සමත් වෙනවා සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව කුණ්ණැගල් සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව ප්‍රථම ඉන්මේ ජයග්‍රහණය කරන්න. ඒ වගේම මලියදේව විද්‍යාලය සමත් වෙනවා මේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ප්‍රථම ඉන්මේ ජයග්‍රහණය ලබා ගන්න. ඉතින් සාන්ත තෝමස් විද්‍යාලයටත් මම හිතන්නේ පොඩ්ඩක් විතර ප්‍රහාරයක් එල්ල වෙනවා මේ මහා ක්‍රීඩ තරගයේ ඉස්සෙල්ල ඒ වගේ ප්‍රථම ඉන්මේ පරාජයත් එක්ක. ඒ වගේම නාලන්ද විද්‍යාලය සහ සාන්ත සර්විස් විද්‍යාලය අතර තරගයේ සාන්ත සර්විස් විද්‍යාලය තමයි ප්‍රථම ඉන්මේ ජයග්‍රහණය ලබා ගන්න. ඒ වගේම තවදුරටත් කතා කරොත් සාන්ත බෙන්ඩික් විද්‍යාලය සහ මාරිස්සලා විද්‍යාලය අතර තරගයේදී සාන්ත බෙන්ඩික් විද්‍යාලය තමයි ප්‍රථම ඉන්මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඉතින් අහිදී ශෞජන් ෂණ්මුගනාදන් ඉනිම් දෙකේදීම අදශතක ලබා ගන්නවා දමිත් අපි දන්නවා ෂණ්මුගනාදන් අවුරුදු 19 පහ ලෝක කුසලානේ ක්‍රීඩා කළා යම් තාක් දුරකට ඔහු සාර්ථක වුණා මම හිතන්නේ ප්‍රතිකරවන සාර්ථක තරගයන් වුණත් ඔහු තමයි මම හිතන්නේ 3 වෙනියට ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ තරගාවලියේදී ඒ වගේම රිෂ්මන් විද්‍යාලය තරගයේ ජයග්‍රහණය කරනවා දි මැසනල්ට් විද්‍යාලයට එරෙහිව ඉතින් මේකත් ඉතාම හොඳ පොයින්ට් එකක් දැන් මහින්ද විද්‍යාලය පරාජයපත් වෙනවා ඔවුන්ගේ තරගයේ හැබැයි රිෂ්මන් විද්‍යාලයේ තරගයේ ජයග්‍රහණය කරනවා ඉන්මකින් ඉතින් ඒතම් හොඳ කම්පිටිෂන් එකක් එතනදී තියෙ අපි දන්නවා රිෂ්මන් විද්‍යාලයේ නායකත්වය දරන්නේ මාෂ තරුපති ශ්‍රී ලංකා උද්දානයෙන් පහල කන්න හැමතු ප්‍රධානම පාදක පොන්දියවන්න එයාගෙම දිනුල කළුබහන මහින්ද විද්‍යාලයේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිටිකරුවා උද්දානයෙන් පහල ලෝක කුසලානේ